හදාගන්න ක්‍රමේ තමයි ප්‍රථමක සාධක ක්‍රමය. හරිද? ප්‍රථමක සාධක ක්‍රමේදී අපි එකටම මෙන්න මේ ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට මේගොල්ලෝ ටික ලියා ගන්නවා. ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න. ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න කලින් ප්‍රථමක සාධක වලින් බෙදන්න ඕනේ. ඒ නිසා මම මේ ප්‍රථමක සාධක වලින් බෙදා ගන්න යන්නේ ඉස්සෙල්ලා මේ 8 12 24 අපි තුන් දෙනෙක් ඉන්නවා. 8 කියන එකනවා බෙදුවොත් මේ විදිහට ප්‍රථමක සාධක වලින් ප්‍රථමක සාධක කියලා කියන්නේ ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාවක්. හරිද? සාධක දෙකක් විතරයි නම් තියෙන්නේ එයා බෙදෙන්නේ. සාධක දෙකක් විතරයි කියන්නේ ඉතින් එයා බෙදෙන්නේ එකිනුයි එයාගෙනුයි විතරයි. දැන් උදාහරණයක් විදිහට ගන්න 7 කියමු. 7 බෙදෙන්නේ ඉතිරි නැතිව එකිනුයි 7නුයි විතරයි. අන්න 7 ප්‍රථමකයි. 13 කියන එකනාව බෙදෙන්නේ ඉතිරි නැතිව එකිනුයි 13නුයි විතරයි. ඒ කියන්නේ එයා ප්‍රථමකයි. ඔය වගේ තමයි 5 කියන එකනා නේද? 2 3 ඊළඟට 7 මං කලින් කරලා පෙන්නුවා මෙතන. ඊට පස්සේ 13 11. ඉතින් ඒ වගේ කට්ටිය බෙදෙන්නේ එකිනුයි එයාගෙනුයි විතරයි. ඒ නිසා ඒ වගේම එයාලට සාධක ගත්තොත් දෙකයි ඉන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා සාධක දෙකක් විතරක් තියෙන කට්ටියන්ට ප්‍රථමක සංඛ්‍යා කියලා නේ. ඒත් එයාලගෙන් තමයි දැන් මේක බෙදන්න යන්නේ. ඉතින් මං ඉස්සෙල්ලම බෙදා ගන්නවා දෙකට. මෙයා දෙකට බෙදුවොත් 4යි. ආයි දෙකට බෙදා ගන්නවා 2යි. ආයි දෙකට බෙදා ගන්නවා 1යි කියලා. හරිද? එතකොට 8 කියන එක නම් බෙදාගන්න. ඔය විදිහට 12ත් මම බෙදන්නේ. 12 බෙදනවා 2ට 6යි. ආපහු බෙදනවා 2ට 3යි. ආපහු බෙදනවා 3ට. දැන් 3ටනේ බෙදන්න වෙන්නේ. 3ටනේ බෙදන්න වෙන්නේ. මේකයි දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ. 3ට බෙදුවාම ඔන්න 1යි. හරිද? ඊට පස්සේ 24 කියන එක නාවත් ඒ විදිහට බෙදා ගන්නවා. 24 බෙදනවා 2ට 12යි. ආපහු බෙදනවා 2ට 6යි. ආයි බෙදනවා 2ට 3යි. ඔන්න 3ට බෙදනවා 1යි. හරි. දැන් මේ ඔක්කොම කට්ටිය බෙදාගෙන තියෙනවා. හරිද? මේ කට්ටිය ඔක්කොම බෙදාගෙන තියෙනවා. දැන් මොකද කරන්නේ මම? මේගොල්ලෝ ප්‍රථමක සාධකවල ගුණිත විදියට ලියන්න. ආ මෙගෙනගෙන තියෙන්නේ 8 කියන එකනාව ලියන්න පුළුවන් කොහොමද? දැන් මෙතන බෙදපු කට්ටිය ගුණිත විදියට ලියන්න. දෙවරක් දෙවරක් දෙක. 8 ලියනවා දෙවරක් දෙවරක් දෙක කියලා. හරිද? ඊට පස්සේ 12 ලියනවා. 12 කොහොමද ලියන්නේ? 12 ලියනවා දෙවාරයක් දෙවාරයක් 3 කියලා. දෙවාරක් දෙවාරක් 3. 24 ලියන්න ඕනේ. 24 ලියන්න ඕනේ දෙවාරයක් 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 3 කියලා. හරිද? දෙවාරයක් 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 3 කියලායි ලියන්නේ. හරි. දැන් මොකද උනේ? දැන් මෙහෙමයි. හරි. දැන් වෙලා තියෙන්නේ මෙතනදී මම ලියාගෙන තියනවා මේ ඔක්කොම ප්‍රථමක සාධකවල ගුණිත විදියට මම ලියලා තියෙනවා. ප්‍රථමක සාධකවල ගුණිත විදියට මම ලියලා තියෙනවා. දැන් මෙතනින් මොකද කරන්නේ? මම පොදු අය ටික අර කලින් මේකේ වගේ පොදු අය ටික රවුම් කරනවා. මට පේනවා මෙතන දෙකේ ඉලක්කමක්. මේ පොඩි එක්කෙනාගෙන් හිතන්න. ලොකු ගොඩක් ඉන්න අයගෙන් බලන්න එපා. මේ පොඩි මේ එක්කෙනා, ඒ කියන්නේ අඩුම ගානක් ඉන්න එක්කෙනා දිහා බලන්න. එයාගෙන් බලාගෙන එයා වගේ කට්ටිය අනිත් අය ගාව ඉන්නවද? ඔන දෙකක් තියෙනවා. හරිද? ඉන්නවනේ. හරි. ඊට පස්සේ ආපහු තව ඉන්නවා මෙතන දෙකක් ඉන්නවා. තුන් දෙනා ගාව. ඊට පස්සේ මෙයා ගාව තව දෙකක් ඉන්නවා. හැබැයි මේ මෙයා ගාවත් හිටියට මෙයා ගාව නැහැ. ඒ නිසා අපිට එයා ගන්න විදියක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? දැන් ඇති ඔච්චරයි තියෙන්නේ. අපිට දැන් උත්තරේ ගන්න තියෙන්නේ මකොසාට. දැන් මකොසාට උත්තරේ ගන්න තියෙන්නේ කොහොමද? මේ දෙන්නා මේ එන කට්ටිය මේ පොදු විදියට එන කට්ටිය ගුණ කරලා එහෙනම් දෙවාරයක් දෙක අපිට එන උත්තරේ තමයි 4 කියන්නේ. එතකොට බලන්න ඔයාලට මෙතන ආපු අපසාරට 4ම තමයි මෙතනත් හම්බ වෙන්නේ. හරි. දෙකම එක. ඊට පස්සේ අපි බෙදීමේ ක්‍රමය බලමු. හරි. බෙදීමේ ක්‍රමය තමයි පුතේ මෙතනින් අපිට කරන්න පුළුවන් ලේසිම ක්‍රමය. හරි. පොසා හොයන එකේදීත් උඩා පොදු ගුණාකාර හොයන එකේදීත් ඒ දෙකේදීම අපිට කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි බෙදීමේ ක්‍රමය. ඉතින් මේ මපොසා කියන එක අපි